मेरठ सम्माननीय चित्रपट अध्यक्षकवरयकु गेय पदरचकयकु साहित्य वेदिकु मेन्म विश्वविद्यालय विद्यार्थींट नैनस पैदू महाचार्यवरयक वन सुनील आर्यरत्न महता पिलिबंदव पहुगिय दवसल कथा बहक कथेउना ए गीत कोल्लयक पिलिबंदवयि एहेत ईटत वडा ओहुगे जीवितयट बलपान करुण दैन ऐति वी तिबेनवा ए हुना मेन्वन पुद्गलयकु कलाकरुवन रवटीमे प्रयंतयकन एलिय सिटीमयि මේ මහාචාර්ය සුනිල් ආරේරත්න මහතාගේ ජීවිතයේ ප්‍රශ්නක් වී තිබෙනවා. ඉතින් මේ කතාවේ සුළුමුළු ගැන ඔහු පවසා තිබුණේ මෙලෙසයි. මේ දවස්වල එක පැත්තකින් මගේ නිර්මාණ කොල්ල කනවා. අනෙක් පැත්තෙන් මගේ නමත් කොල්ල කනවා. මට දැන් යන එනම නැති වෙලා තියෙන්නේ. නමත් බේරගෙන නිර්මාණත් බේරගෙන ජීවත් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය පැන නැගිලා තියෙනවා. මහාචාර්ය සුනිල් ආරේරත්න නමින් අංක 3කින් කලා ශිස්ත්‍රයේ අයට පුද්ගලික කතා කරනවා. මේ කතා කිරීම පටන් ගත්තේ 2019 වර්ෂයේදී ඔය විදියට කතා කරන්න පටන් ගන්නකොට මම 2019 මාර්තු 13 වෙනිදා මෙරිහාන පොලිසිය පැමිණිල්ලක් දැම්මා. දැන් 2021 වර්ෂයටත් ඇවිල්ලා. අද වෙනතුරම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කෙරුණේ නැහැ. ඒත් නැවත නැවතත් ඒ අංක තුනින් මේ මානසික ලෙඩා කතා කරනවා. කාලයක් ඔහු කතා කරන්නේ ෆොටෝ ෂූට් කරන ඡායාරූප ශිල්පීන්ට, මොඩලින් කරන තරුණියන්ගේ පින්තූර කරන ඡායාරූප ශිල්පීන්ට. ඒ වගේම තවත් අමුතු මානසිකත්වයක් මේ මානසික ලෙඩාට තියෙනවා. ඒ තමයි මාෂල් ආර්ට් කරන ගෑන් ළමයි හොයා ගැනීම සඳහා විවිධ ආයතනවලට විශේෂයෙන්ම ශ්‍රී ජයවර්ධනපුර අපේ විශ්වවිද්‍යාලයටත් රොහණ විශ්වවිද්‍යාලයටත් එහි ක්‍රීඩා අංශවලට කතා කරලා තිබුණා මාෂල් ආර්ට් කරන ගෑන් ළමයිගේ අංක ලබා ගන්න. ඒ අතරේ ජාතික චිත්‍රපට සංස්ථාවේ ලකුණ මගේ චිත්‍රපටවල කොටස් දාපු පොඩි ටේල් එකක් වගේ හදලා ඒක දාලා තමයි මෙයා හඳුන්වලා දෙන්නේ. එයා කියන්නේ මම සුනිල් ආරේරත්න අලු චිත්‍රපටයක් කරනවා, ඒකට නිලියන් ගන්නවා, මුත්තල් වගේම විශ්‍රාම වැටුමක් දෙනවා කියලා ඉස්සෙල්ල පින්තූර ගෙන්න ගන්නවා. ඊළඟට WhatsApp හරහා ඉන්ටර්විව් කරනවා. හැබැයි මිනිහා පේන්නේ නැහැ. එක ගෑනු ළමේ රුපියල් 8000ක් ඔහුගේ ගිණුමට දාලා තියෙනවා. සල්ලි ගැන ආරංචි වුණේ නම් එච්චරයි. ආදුනික ළමයිට කතා කළා නම් කමක් නැහැ. ඊට කලින් මම හොඳින්ම දන්නවා සමිතා මුදුන්කොටුවගේ දියණිය වන කාවින්දටත් කතා කළා තියෙනවා. ඒ අතරේ සුලෝචනා වීරසිංහ, දුලානි අනුරාධා, පියුමි පොතිජු, ගංගු රොෂානා, මාදනී මලවත්ත වගේ විශාල පිරිසකට කතා කළා තියෙනවා. මේ විදියට මානසික ලෙඩ විශාල හානියක් කරගෙන යනවා. මේ දවස්වල කොරෝනා ප්‍රශ්න නිසා මගේ ප්‍රශ්න අරගෙන මම පොලිසියට ගියේ නැහැ. මොකද ඔවුන්ට ඊට වඩා වැඩ කටයුතු තියෙනවා. කොරෝනා සම්බන්ධ දහසකුත් වැඩ ඔවුන්ට තියෙනවා. මගේ පුද්ගලික ප්‍රශ්නයක් කියලා ඔවුන්ට තව තවත් වද දෙන්න මම උත්සාහ කළේ නැහැ. ඒත් මම දැන් නැවතත් තියෙන පැමිණිල්ල අලුත් කරන්න හෝ අලුතෙන් පැමිණිල්ලක් ගන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් මගේ කේරිත නාමයට විතරක් නෙවෙයි මගේ ජීවිතේටත් එකෙන් තර්ජනයක් වෙන්න පුළුවන්. මට නම් හිතෙන්නේ ඔහු මානසික ලෙඩෙක් කියලා. මොකද අනිවාර්යෙන්ම මේ ලෙඩ ගෑනු ළමයට පේන්නේ නැහැ. මහරෑ නිලියන් ඉන්ටර්විව් කරනවා. ඇත්තටම මේ ළමයි හිතනවා මමයි මේ කතා කරන්න කියලා. මේ ටීසෙල්ලා සහාය අධ්‍යක්ෂකවරයෙක් වන ඩොනල්ඩ් ජයන්ත ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ උදේකාන්ත වර්ණසූරියට මේ වගේ දේවල් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඒ අයට බැරි වුණා ඒ අය නමින් කතා කරපු ඒ මානසික ලෙඩාව හරියටම හඳුනගන්න. ඒත් යම් තර්මකට උදේකාන්ත වර්ණසූරිය සොයාගෙන ගියා. ඔහු කිව්වා සමහර විට මගේ නමින් කතා කළේ මානසික ලෙඩා වෙන්නේ නැති ඔබතුමා නමිනුත් කතා කරන්න කියලා. ඊටම එක්මනින් ඔහු එළියට ඇදලා මාත්‍රි දෙහිලි කරන්න ඕනේ. මම මෙහිදී බැගෑ පත්ත ඉල්ලන්නේ මේ වගේ මානසික ලෙඩුන්ට අහු වෙන්න එපා කියලායි. මේ පිළිබඳව නැවත පොලිසියට පැමිණිලක් දාන්න මම බලාපොරොත්තුෙන් එන්නවා. මේ රටේ ඉන්න තරුණ තරුණියන් මේ මානසික ලෙඩට රැවටෙන්න එපා කියලා මම ආයෝජනා කරනවා. හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතු පාට බටන් එක බලලා අපිව subscribe කරන්න.